සම්බුද්ධ ශාසනය භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා යන සිවණක් පිරිසෙන් සමන්විතයි. සිද්ධාර්ථ කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපති ගෞතමිය පැවති දිවියට ඇතුළත් වී භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට පෙරමග ගත්තේ අද වෙනි විරණ පොහෝ දිනයකදී. අවස්ථා කිහිපයකදීම භික්ෂුණී ශාසනයට අවසර ලබා දෙන ලෙස මහා ප්‍රජාපති ගෞතමිය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කළද උන්වහන්සේ ඊට සුදුසු අවස්ථාවේ නොඩබවට දන්වා එම අවස්ථාවන් ප්‍රතික්ෂේප කළා. නමුත් බුදුන් වහන්සේ විශාල මහනුවර කූටාගාර ශාලාවේ වැඩවසන සමයේ මහා ප්‍රජාපති ගෞතමිය තවත් කුමාරිකාවන් 500 දෙනෙකු සමගින් එහි ගොස් පැවිදි වීමට අවසර ඉල්ලා සිටියේ අද වන් පොහොය දිනයකදී. පසුව ආනන්ද තෙරුන්ගේ මෙදිගත් වීම මත අෂ්ට කරුධර්ම පනෝමින් බුදුන් වහන්සේ කාන්තාවන්ට ශාසනීය පැවිදි වීමට අවසර ලබා දුන්නා. මීට අමතරව තපස්සුබල්ලුක විලඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑය ඉදිකිරීම හා බුදුන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාපිල මහ සෑය ඉදිකිරීම ලැබීමත් බිනර පොහේ දිනේ වැදගත්කම් අතරට එක්වනවා.